යුබුවන් අද මං ඔයාලට අරගෙන ආවේ ඉතුරුපත් තපතයවන් නැතුව ඒවත් එක් කරලා කොහොමද රුලන් කැඳ හදන්නේ කියලා. ඉතින් මේක උදේවරුකට බොන්න පුළුවන් ගොඩාක් ගුණදායක කෑමක්. ඉතින් අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. අවශ්‍ය කරන ද්‍රව්‍ය මම පහල් තියෙන ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. මුලින් මම භාජනය ලිපේ තියලා ඒකට වතුර මිලිලීටර් 250ක් එකතු කරනවා. දැන් ඒකට ලුණු තේ හැඳි දෙකක් එකතු කරනවා. අමු මිරිස් කරලා පොඩියට කපලා ඒ වගේම සුදු ලුණු බික් දෙකක් පොඩියට කපලා ඒකට එකතු කර ගන්නවා. මේ අතරතුරේ මම තවත් වතුර මිලිලීටර් 250ක් රුලන් ග්‍රෑම් 100කට වගේ එකතු කරලා මේ ටික හොඳට කලවම් කර ගන්නවා. මං මේකට අරන් තියෙන්නේ රුලම් පිටි එක. ඕගොල්ලෝ ගාව තියෙන ඕන රුලම් වර්ගයක් මේකට ගන්න පුළුවන්. දැන් මේ වතුර නටාගෙන එනකොට මම මේකට ලොකු ලූණු ගෙඩියකින් හතරෙන් එකක් වගේ එකතු කර ගන්නවා. ඊට පස්සේ මම මේකට කලින් අපි රුලම් වතුරේ දිය කරලා හදාගත්ත මිශ්‍රණය දැන් මේකට එකතු කර ගන්නවා. දැන් ඒකට මං ගම්බිරිස් තේ හැන්දක් වගේ එකතු කරලා මේ ටික හොඳට හැඳි ගන්නවා. දැන් ඒකට මගේ ඉතුරු වෙච්ච බත් මම දා ගන්නවා. ග්‍රෑම් මෙතන 150ක් වගේ තමයි තිබ්බේ. දැන් මේ වෙලාවේදී මං තවත් මිලිලීටර් 250ක් වතුර එකතු කර ගන්නවා. එකතු කරගෙන මේ ටිකත් හොඳට කලවම් කර ගන්නවා. දැන් මේ කැඳේක මං උතුරනකල් ලිපේ තියලා ඊට පස්සේ ලිප ඕෆ් කර ගන්නවා. ඉතින් ඔයාලත් හදලා බලන්න ඉතුරුපත් වලින් මේ රුලන් කැඳ හරියට අපේ දියබත් හදනවා වගේම හරිම පෝෂදායී ආහාරයක් තමයි මේක. ඉතින් ඔයාලත් මගේ වීඩියෝ වලට කැමති නම් මගේ වීඩියෝ ලයික් කරන්න, ෂෙයා කරන්න, ඒ වගේම මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.